ඉන්න කරන්නේ අපි සිංහල පාඩමක් අද අසාලේම ලියන්නේ නැහැ ඔයාලා සිංහල පාඩමක් කරන්නේ ගිය සතියේ කරපු පාඩම මතක ඇති අද අර අප්‍රාණ වාචි නේද ගිය සතියේ කරේ අපි පණ නැති නාම පද අරගෙන වාක්‍ය හැදුවේ මතකද ඔව් මතකද හරි නේද මම කියන තැන මතකයි සර් ඉර පායයි මල් පිපේයි වලා කුළු පාවේ නේද ඔව් සර් ඒව ලියුවා හඳ පායයි තරු පායයි ඔව් තරු පායයි කොහොම වුණත් මේ ක්‍රියාපදේ අපි ඉවර කරන්නේ ඊ ඊ වලින් නේද ඊ ඊ වලින් තමයි ඉවර කරන්නේ හොඳයි ඔන්න ඒ ශබ්දය තියෙන ඔයාලට චූටි පින්තූර දෙකක් මාත් එක්ක අපි අඳිමු ඔව් මේ පැත්තේ අඳිමු ළමෙක් ඉන්නවා සිංහල පොත පුතේ එතන ළමයි දෙන්නේ කෑම කනවා සිංහල පොතේ පුතේ අඳින්නේ සෑ මොකද්ද මාතෘකාව මාතෘකාව දුන්නේ තාම අපි ඔයිසෙන් නිකන් එද ගන්න ඕනේ ඕ නිකන් දෙපැත්ත යද ගන්න පළවෙනි රූපේ එක දෙන්නයිද ඕ එහා පැත්ත දෙන්නයි මෙන්න එක ළමයයි ඉන්නේ පළවෙනි රූපේ අපි මේක එක කියලා දාගනිමු මේක දෙක කියලා දාගනිමු දෙවනි රූපේ ළමයි දෙන්නේ කෑම කන නේද දෙන්නේ ඉන්නෝ ඒ අය මොකද කරන්නේ කෑම කනවා එහෙනම් මේ අපට කියන්න පුළුවන් මෙන්න මෙහෙම පළවෙනි රූපේ නම් අපට මෙහෙම කියන්න පුළුවන් ළමයා කෑම කනවා ළමයා කෑම කනවා කියලා වාක්‍යයක් අපට ලියන්න පුළුවන් නේද ළමයා කියන කොට ළමයි කෑම කනවා ආව මේ පැත්තට කොහෙන්ද ගන්න ඕනද ඔ දෙපැත්තට ඇද ගන්න ඕන හොනේ ළමයි කෑම කනවා ළමයි කියන ගොඩක් ඉන්න හින්දා ඒකනේ ළමයි කියලා කියන්නේ බහුවචන දෙන්නෙක් ඉන්න නිසා අපි කියනවා ළමයි කියලා නේද सेमिनारी नहीं पुते
ප්‍රාණවාචී හැබැයි පණ තියෙනවා මේ අප්‍රාණවාචී වාක්‍ය නෙවෙයි ප්‍රාණවාචී පණ තිබෙන ඒවා ඒක වචන නාම පදයක් මේ තියෙන්නේ මෙතන බහුවචන නාම පදයක් තියෙන්නේ තේරුණාද දැන් ඔය කතා කරන භාෂාවෙන් තමයි අපි කනවා කියලා ලියලා තියෙන්නේ හැබැයි කනවා වෙනුවට අපිට හොදා ගන්න පුළුවන් ක්‍රියාපදය මොකද්ද හයි 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 ළමයි කෑම කති ඔව් දැන් ළමයා එක්කෙනෙක් ඉන්නවා නම් නේද ඒක වචන පැත්තේදී අපිට කොහොමද ලියන්න පුළුවන් ළමයා කෑම මේක අපි ලියනකොට කොහොමද ලියන්නේ ළමයා කෑම කයි අනාරි ළමයා කෑම කයි ළමයා කෑම කයි කනවා කයි නේද ඕන ඉරියව්වල පෙන්වන්න පුළුවන් අපිට පාඩ කැන්සලකින් කනවා කයි एक वचन नाम पदयक තියෙන නේ පුතේ ළමයා एक वचन नाम पदयक එහෙනම් एक वचन වලදී යන්නේ ක්‍රියාපදය අවසන් වෙනවා ඊට අපි ඔක ලියවන්නේ ප්‍රාණවාචී एक वचन වලදී ඉතින් ඔය විදියට අපට වාක්‍ය හදන්න පුළුවන් නේ ළමයා නටයි ළමයා කියයි ළමයා බලයි නේ ළමයා ගයයි ළමයා ලියයි ළමයා අඬයි නේද ඔය විදිහට වාක්‍ය පුළුවන් බැරිද පුළුවන් එහෙනම් තව දෙකක් විතර දිගට ලියමු. ඔකසේ මකන්න එපා පොඩ්ඩක් ඉන්න. පාඩකෝ. අපි පාඩක ලියමු. හරිසාලිය ඉවරයි. ඔතේ ඔය අනිත් පැත්තට යමු බහුවචන පැත්තට. බහුවචන නාම පද තියෙනකොට. එතෙන්දි කනවා වට කොහොමද ලියන්නේ ළමයි කෑම කති කති අනාරි ළමයි කෑම කති ළමයි කෑම කති තියන්නේ අවසන් කරන්න කනවා කති නේද කනවා කියලා කිව්වට අපි ලියන්නේ කොහොමද කති කියලා හොඳයි හැබැයි මෙතෙන්දී ඔයාලට තේරෙන දෙයක් තියෙන්න ඕන. ඔ අපිට ඒක රවුම් කරලා පෙන්නන්න පුළුවන්. ළමයි කියනකොට බහුවචනයි. ළමයා කියනකොට ඒක වචන. නේද? ළමයා ඒක වචන නිසා යන්නේ අවසන් කරනවා. රවුම් කරගන්න. රවුම් කරගන්න. හොඳයි මම මේ කියන ක්‍රියාපද බහුවචනෙන් කියන්න බලන්න. කියන්නේ අවසන් කරන්න. ඔක ලියන ගමම කරන්න හොදේ නටනවා ළමයි නටති නටති කියනවා කියති කියනවා බලනවා බලති ළමයි ගායනවා ගායති කියති ගායති කියනවා මාතෘකාවක් ලියමු ප්‍රාණවාචී ඒකවචන වාක්‍ය අම්මේ සර් හෙන්නේ නෑනේ අම්මේ
පිටුවේද ලියා ගන්න ඕන ඔක? ඔව් අලුත් පිටුවක ලියුවත් කමක් නැහැ. එතන ඉඳ තියෙනවා නම් එතනමත් ලියන්න. ප්‍රාණවාචී ඒකවචන වාක්‍ය. සේ පොඩ්ඩක් ඉන්නවද ලියා ගන්නක? ආ හා. प्राणवाची एकवचन वाक्य प्राणवाचि एकवचन वाक्य पहाक मां पेन्नन्नम ओयाले एटिक लिया गन्न प्राणवाचि एकवचन वाक्य मातृकाव यटीन मे वाक्यटिक लियागेन अपि क्रियापद तोरला इरियांदीम ඔයි වගේ වගුවක් ගහන්න ඕනද? නෑ නෑ වගු ගහන්න ඕනේ නෑ. නිකන් ලියා ගන්න 1 2 3 දාලා. රූලක් යන රූලක්. මෙන්න යන්නේ අවසන් වෙනෝ. අපි යන්නේ අවසන් වෙන තැන රවුම් කරලා පෙන්වමු පාට පැන්සලකින් නේද? උගන්වයි. හයි. යයි. කරයි. කරයි ඒකවචන නාමපදයේ යටි නිරක්කඳින් ගුරුවරයා ගිරවා ළමයා කුරුල්ලා අක්කා දැන් ඊට පස්සේ වාක්‍ය කියවන්න ගුරුවරයා අපට උගන්වයි උගන්වනවා නෙවෙයි උගන්වයි ඉරවාඹ කනවා නෙවෙයි ඉරවාඹ කයි ළමයා පාසලට යයි කුරුලා පියාසර කරයි අක්කා පාඩම් කරයි හැබැයි හොඳට මතක තියාගන්න ඒක වචන නාමපද වලින් පටන් ගන්න ඕන නේද දැන් ගුරු වරු කියලා කියන්න බෑ ඉතින් ඔයාලට කැමති නම් ඔතන තව අංක දාගන්න 6 7 8 9 10 නේද තව ඒ ඔයාලට හිතලා ලියන්න පුළුවන් එතකොට Taman ලියන හිතලා ලියන ප්‍රමාණයට අංක දාගන්න 10 වෙනකම් හරි 8 වෙනකම් හරි අකුරු කැත වෙන්නත් බෑ දැන් ඉක්මනට ලියුවයි කියලා අකුරු කැත කරන්න එපා පොඩි කරන්නත් බෑ අකුරු හොඳද හස අත් සිංහල පොතේ මුල පිටුයි පෙරලලා බලන්න ඒ ගානටම අකුරු තියෙන්න ඕන
අර දෙක වසරේ ලියපු අකුරු නම් ලියන්න එපා හොඳද? තුන වසරේ අකුරු මතකයිනේ. අපි අසා ලිවීමට ලියන්නේ නේද? ඉවරද? ඔව් සර්. හරි මේ මේකේ පුතේ මේ මම WhatsApp එකට දානවා මේක. වගුවක් අඳින්න එපා නිකන් ලියන්න නෑ කොටු ඕනේ නෑ පුතේ කොටු ඕනේ නෑ හොඳයි මම WhatsApp එකට දාන්නම් හොඳේ දිගට ලියා ගන්න ඕවා මම WhatsApp එකට දාන්නම් එතකොට ලේසියිනේ ඔයාලටනේ ඒකේ මේ ඒ විදිහටම ප්‍රාණවාචී බහුවචන වාක්‍යයක් ලියන්න තියෙනවා. හොඳේ? ඒ මාතෘකාවත් ලියලා තියන්න. යටි. අර අංක දැම්මට පස්සේ නේද ඊට පස්සේ ඔයාලා ලියන්න ප්‍රාණවාචී බහුවචන වාක්‍ය කියලා. ප්‍රාණවාචී බහුවචන වාක්‍ය ප්‍රාණවාචී බහුවචන වාක්‍ය සර් තාත්තා වැඩට යයි ඔව් ඒව හරි ඒව හරි තාය තව ටිකක් ලියන්නද නැහැ ලියන්න ඕනේ නැහැ පුතේ ලියන්න ඕනේ නැහැ පස්සේ සම්මුති බහුවචන වල අම්මලා බක් උයති ඔව් පුතේ දැන් මම පෙන්නන්න හදන්නේ හොඳයි ලියන්න එපා හැබැයි හොඳද පස්සේ ලියන්න පුළුවන් මේ මාතෘකා විතරක් ලියලා තියන්න හොඳේ මාතෘකා විතරක් ලියන්න ප්‍රාණවාචී බහුවචන වාක්‍ය හරිනේ හොඳයි මෙන්න මම පෙන්නනවා ඔව් දැන් ඒකවචන බහුවචන දෙපැත්තක් මෙතන නම් තියෙන්නේ මේව ලියන්න යන්න එපා ආන් ඉන්න විතරයි දැන් බලන්න පුතේ බහුවචන පැත්තේ බලමු අපි ගුරුවරු එතකොට තියන්නේ අවසන් කරන්නේ උගන්වති ගිරව් කාටි ළමයි
යති නේද කුරුල්ලෝ කරති පියාසර කරති අක්කලා ඒ පාඩම් කරති කියන්නේ අවසන් කරා අන බහුවචන වලදී වෙන වෙනස නේද ඔන්න දැන් වෙනස්කමක් ඔයාලා ඉගෙන ගත්තා මෙච්චර දවසක් ගිය සතියේත් ඔයාලා ඉගෙන ගත්තේ අප්‍රාණ වාචී වාක්‍ය ලියනකොට ඒක වචන නාම පදයක් ආවත් බහුවචන නාම පදයක් ආවත් කියන්නේ අවසන් කරන්න හැබැයි ප්‍රාණ වාචී වලදී එහෙම බෑ ඒක වචන වලදී විතරයි ළමයා පාසල් කරයි කුරුල්ලෝ පියාසර කරති අක්කා පාඩම් කරයි අක්කලා පාඩම් කරති ගන්මයි ගුරුවරු අපට උගන්වති ඉරවා අඹ කයි ගිරව් අඹ කති ළමයා පාසලට යයි ළමයි පාසලට යති කුරුල්ලා පියාසර කරයි කුරුල්ලෝ පියාසර කරති හොඳයි මේ අක්කා පාඩම් කරයි අක්කලා පාඩම් කරති හොඳයි හොඳයි ඉතින් මේ ওই විදිහට කියවන්න දැන් ඔතන බහුවචන වාක්‍ය වලටත් ඔයාලා අංක 10ක් දාලා තියන්න නේද මම බහුවචන වාක්‍ය ටික එවන්න අම්මාර ගුරුවරු ඒ ටික එතකොට ඔයාලා ඒක ලියා ගන්න තමන් විතරක් වාක්‍ය පහක් ලියන්න පහක් හරි තුනක් හරි හොඳේ ඒ විදිහට ලියන්න හොඳයි එහෙනම් ඔන්න අලුත් දෙයක් ඔයාලා ඉගෙන ගත්තා නේද හරි දැන් මේ මම සහ අපි ආවොත් මොකද වෙන්නේ මම වලින් පටන් ගත්තොත් මොකද වෙන්නේ මී අන්න හරි යන්න අවසන් කරනවා යන්න අපි මම බක්කමි යන්න එක්කෙනෙකුට ඊ කියන්න ගොඩ දෙනෙකුට තී කියන්න ආ ඔය කවියකුත් දන්නේ right චුට්ටක් අහගෙන ඉන්නකෝ නේද මම උදේම අවදි වෙනවා කොහොමද හදන්නේ ඔයාලා මම උදේම අවදි වෙමි ආ very good හැමෝම කියන්නේ මම දත් මදිනවා මම දත් මදිනවා මම මුහුණ සෝදනවා මම ඇඳුම් අඳිනවා මම ඇඳුම් අඳිනි මම පාසලට එනවා මම පාසලට එමි හොඳයි අපි කියන එක බලමු අපි කියනකොට ගොඩක් ඉන්නවනේ පාසලේ අපි උදේම අවදි වෙනවා අපි උදේම අවදි වෙනවා අපි දත් මදිනවා අපි දත් මදිනවා අපි මුහුණ සෝදනවා අපි මුහුණ සෝදනවා අපි ඇඳුම් අඳිනවා අපි පාසලට එනවා අපි පාසලට එමු අපි පාසලට එමු එමු හොඳයි එමු right මෙහෙම කරමු මාතාලියම මම ආවා අපි යාමගේ වාක්‍ය දෙන්න. යෙදෙන වාක්‍ය. මම අපි යෙදෙන වාක්‍ය.
මම අපි පළමු එක මම කෑම කමින් අපි ආවොත් මොකද වෙන්නේ අපි කෑම කමු අපි කෑම කමු 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 ඔන්න වෙනස් වුණා නේද වෙනස් වෙන තැන ඉරක් අඳිමු කමි කමු කයි දෙවනි එකේ ඉඳලා ඔයාලා තනියම කරන්න වරයි සර් සනමිලියලි වරයි ඒයට තව ලියන්න පුළුවන් ඕක 3 4 5 දැන් මම කියන්න ඕනේ නේද තව ඒව ලියන්න පුළුවන් මම පාඩම් කරමි අපි පාඩම් කරමු හිතලා ලියන්න පුතේ මම කෑම කමි අපි කෑම කමු ට්‍රයි පෙන්නන්න
ලියපු ළමයි පෙන්නන්න. සෙරිතුලි. පෙන්නන්න පෙන්නන්න. මම බලාගෙන ඉන්නේ. තව ලංකර. ආ හොඳයි. තව ලියන්න පුළුවන් හොඳේ. ඊළඟ පිටුව. සෙලි සල. ආ බා පෙන්නන්න පුතා. कैमरे गेदरा नावों पेन्ना नेंद सेनुकी सेनुकी सानु मिली ली वरद कासुंदी तीनो सेनुकी पेन्ना ना हाँ हाँ हरे हरे आदेश का हरे आ कासुंदी के බලමු හොඳයි හොඳයි ඇචිනුකි ඕ හරි අපි ඒක දිගට ලියන්න මම ෆොටෝ එකකුත් එවන්න හොඳේ ඔන්න දැන් අර කවිය ලියා ගන්න පුළුවන් මේක මතක හිටින කවිය කවුද කිව්වේ කවිය සනුමි ආ සනුමි යක් බලන්න කවිය සිනුකි මම කිව්වත් මී කියන්න අපි කිව්වත් මූ කියන්න එක්කෙනුකුට ඊ කියන්න ගොඩ දෙනුකුට තී කියන්න හොඳයි සෙචෙනු කි කියන්න අපන නැත්නම් පන නැත්නම් ඊ කියන්න ආව තව හදන්න පුළුවන් නේද වචන हेमोम मामा कीवोत मामा कीवोत मी कियान अपि कीवोत मू कियान ओ अपि कीवोत मू कियान अपि कीवोत मू कियान एक वचन नम ई कियन अबु दे एक वचन वलट पोड्डा विनाश कर गनिमु ईट कालिन पण नेति एव गन कियमु नेद पण नेतना ई कियन नम ई किया ओ पण नेतना ई कियन पण नेतना एक वचन बहुवचन उना ती कियनो ඔව් එක්කෙනෙකුට ඊ කියන්න
एक यार एक वाचन है ना गोड़ देने कूटे की कियान तेरापी ओकली आगन्ना हाँ यार मेरे ओको वर्तमाने दी अटिकाप ताले आडुई नेद दिग वैडी उना मताल तुटा काडू ना हमाक ने एक पाड़ा करेगा मम किवत मी कियन्न अप किवत मू कियन्न पन नैत्नम मी कियन्न एकेन आत ई कियन्न गोड देनु कुट ती कियन्न मे ओक्कोम वर्तमाने दी ओव मे ओक्कोम हैबै वर्तमाने दी इतरा वर्तमान विनाडी देख विवेक।